මාර දැඩි අවුරශ්මයක් තියෙන. ඉන්න බෑ පිච්චෙනවා. ඉතින් අද කාලෙට හරියන තැනකට තමයි ඉතින් අපි ආවේ. අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ කට්ටිය කොහොමද මොනවද කරන්නේ කොහොමද මේවා වෙන්නේ කියන දේ අපි අහලා බලමු. අයියේ දාමද හොඳ දොඩම් වීදුරුවා. ඉතින් අයියේ කොහොමද? ඉන්නවා අයියේ මේ දවස් රවුව තමයි සර්. ඉතින් මේ ඔබතුමාගේ නම කිව්වොත් බලන්න. මගේ නම දීගුණකමේ චානක. චානක. ඉතින් චානක කියන්නකෝ බලන්න මේ වගේ රැකියාවක නිරත වෙන්න ඇයි මොකද හිතුනේ? මහත්තයා ඉතින් ආයෙනෝට ඉතින් මේ ජොබ් එකේ තමයි ඉතින් අපි පුරුදුලා ඉන්නේ. මේ ජොබ් ඉතින් පායනෝට හොඳයි. වැස්ස කාලේට තමයි අපි මේ වෙන්නේ. ඉතින් මේ කියමුකෝ අර එහා පැත්තේ ඉන්න කවුද? යාළුවාද? යාළුවා ඉන්නේ. යාළුවනේ තුෂාර. තුෂාර. ඉතින් මේ අපිට කියන්නකෝ මොනවද තියෙන්නේ? මේ දොඩම් තියෙනවා, මේ එක එක මේ පාට මේ විවිධුරු වල දාලා තියෙනවා. ඒව ගැන මොන හරි කිව්වොත්? මේ නම් මහත්තයා දාලා තියෙන්නේ කලරින් දාලා තියෙන්නේ. කලරින්? කලරින් දාලා තියෙන්නේ මේ මේක බොන්න දෙන්නේ නැහැ. ලස්සන්ට මේසේ ලස්සන්ට තමයි දාලා තියෙන්නේ. මොනවද තියෙන්නේ දැන් මේ පළතුරු තියෙනවා, මේ කියන්නේ අන්නාසි තියෙනවා, ෆැෂන් තියෙනවා, ගස්ලබු තියෙනවා, මිස්ටර් එක තියෙනවා, දොරන් තියෙනවා. අනිත් ඔය වෙන 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 මේ වගේ ඔකට මොනවත් හදන්න දෙයි කියන්නේ වෙන පළතුරු වලින්? ඒ වෙන පළතුරු වලින් කියන්නේ පළතුරු හැම එකකින්ම හදන්න පුළුවන්. ෆැෂන් වලින් හදනවා, දොරන් වලින් දැන්ට අපි කරන් යන්නේ ෆැෂන් වලින්, දොරන් වලින් මිස්ටර් එකයි අන්නාසි තමයි කරන් යන්නේ දැන්ට. දැන් මේ පළතුරු කොහෙන්ද ගේන්නේ කියලා අපි අහමු. පළතුරු නම් ගේන්නේ මහත්තයා කොළඹින් ගේන්නේ. කොළඹින්? ඒ කියන්නේ ඔයා මේවා ඒ කියන්නේ එකපාර තොගේට සල්ලි වලට ගන්නවද? ඔව්. තොගේට එකපාර ලෝඩ් එක අරන් එනවා කිහිල්ල. පළතුරු හොඳයිද? පළතුරු හොඳයි. අලුතෙන් අපි කොහොමද දවස් දෙකෙන් දෙක කොළඹ යනවා. ඒ ගිහිල්ල අරන් එනවා. එතකොට මේ බීම වීදුරුවක් ඔයා කීයට දෙන්නේ? සාමාන්‍යයෙන් දොරන් එක මහත්තය දෙන්නේ 50ට. ගස්ලබු එක නම් ගස්ලබු මිශ්‍ර එක නම් 70ට දෙන්නේ. පැෂන් නම් මේ දවස්වල ගණන් කොළඹ. ඒ නිසා 60ට දෙන්නේ. එතකොට අපිට කියන්නකෝ මේ දැන් මේ ඔය දොරන් එකක් ඔයා දැන් හැදුවා. කොහොමද ඒක හදන්නේ? ඔයා ඒක රස කරන්න මොනවද දාන්නේ? මේකට දාන්නේ මුකුත් දාන්නේ නැහැ. දාන්නේ ලුණුයි, සීනි, වතුරයි, ජමනාරුණුයි. එතකොට දැන් මේ රසනේ දවස් ඉන්න බෑ එන අමාරු. දැන් ඉතින් කට්ටිය ඒ කියන්නේ එනවද? ඒ කියන්නේ බිස්නස් එකක් ඇත්තරම තියෙන මහත්තයා මේ පායන් නිසා දොඩම් තමයි ගොඩක්ම බොන්නේ මිනිස්සු. එතකොට දැන් ඔයාට දවසේ ආදායමක් හම්බෙනවද? ඒ කියන්නේ හරියන ආදායමක්? දවසේ සරලන ආදායමක් එනවා. මහන්සි වෙන තරමට ආදායම හොඳයි. ඉතින් අපිට කියන්නව තව මේ ඔය කට්ටිය ඉතින් තරුණ ජීවි තරුණ කට්ටිය. ඉතින් මේ වගේ රැකියාව නිරත වෙලා මොකද ඒ කියන්නේ ඉදිරියට මේ රැකියාව නිරත වෙන්න හිතාගෙන ඉන්නේ? මේ රැකියාව ඉතින් ඉදිරියට පොඩ්ඩක් යන්න තමයි දිනු වෙන තමයි හිතන් ඉන්නේ. ඉතින් මේ අපි තාම පාර තමයි කරන් යන්නේ. දැන් ඔයා ස්ථිරතනක් නැත්සා තමයි මේ වගේ තැනක ඉතින් මේ කරන් යන්නේ. උදේට දානවා, හවස රස් කරන් යනවා. ඉතින් ඔයා මේ කියන්නේ හැමදාම මෙතනම දින්නේ? හැමදාම මෙතන ඉන්නේ. හැමදාම මෙතන. ඔව් ඉතින් අපිට කියන්නකෝ බලන්න ඉතින් මේ රැකියාව පටන් ගන්න දැන් කොච්චර කල්ද? මම දැන් අවුරුදු 8ක් විතර වෙනවා. අවුරුදු 8ක්? ඔබතුමා දැන් බඳලාද? බඳලා ඉන්නේ. ළමයි ඉන්න ළමයි එහෙම තිනා? එක් කෙනෙක් ඉන්න. ඉන්නා. ඔව් ඉතින් අපිට කියන්නකෝ බිරිඳගේ නම, ළමයාගේ නම. බිරිඳගේ නම මදුෂානි. දරුවගේ නම ලවන්නේ අපූර්වි. අපිට කියන්නකෝ එතකොට දැන් බිරිඳලා ඒ කියන්නේ බිරිඳ ඔයාට මේ රැකියාව නිරත වෙන්න ලොකු ඒ කියන්නේ උපකාරයක් කරනවාද? ඒ කියන්නේ එයා තෘප්තිමත්ද? ඒ කියන්නේ සතුටු වෙනවද මේ රැකියාවේ ඉන්නවට? ඔව් ඇත්තටම සතුටු වෙනවා. ඉතින් අපි කාටවත් වරදක් නැහැ. මේක හම්බ කරලා ජීවත් වෙනවා. ඉතින් කට්ටියම ඔක්කොම ජීවත් වෙන්නේ මේකෙන් තමයි. මේ රැකියාවේ. මේ රැකියාවේ. ඔව් අපි දැන් කියමු දැන් මේ යාළුවා ගැන. දැන් යාළුවා ඒ කියන්නේ දැන් ඔයා අවුරුදු 8ක් වෙනවා මේ රැකියාව පටන්ගෙන. දැන් අවුරුදු 8 ඉඳන් ඔයත් එක්ක හිටියද මේ යාළුවා? ඒ කියන්නේ ඔයා ළඟින්ම සහෝදරෙක් ඉන්නේ මේ. ඥාති කෙනෙක් ඉන්නේ. එයාත් ඉතින් මාත් එක්කම ඉන්නවා දැන් අවුරුදු 5ක් විතර තිස්සේ. දැන් එතකොට මේ දවසේ හම්බෙන ලැබෙන ආදායමෙන් දෙන්නම සමසේ බෙදා ගන්නවද? ඒ කියන්නේ ඔයා එයාට වීදම එයාට එයාට දෙනවා. වීදම දෙනවා. එතකොට දැන් ඔකට මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? ඒ කියන්නේ බඩු එහෙම ගේන්නේ ටීවිල් එකෙන් තමයි ඉතින්. මේ ටීවිල් එකත් අවුරුදු 8ක් පාරයි වගේ ආයසම. මේ ටීවිල් එක ගත්තෙත් මේ බිස්නස් එකෙන්ම තමයි. ඒ කියන්නේ මේ බිස්නස් එකෙන්ම තමයි ඔයා ටීවිල් එකක් ගත්තේ. ඉස්සල්ල බස් එකේ තමයි බඩු ගෙන ආවේ. එහෙම ගෙනල් තමයි එහෙම ජීවිතේ දිහල තමයි ත්‍රිවිල් එකට මේ වුනේ. ත්‍රිවිල් එකත් දැන් ඒකම යනවා. හරි. ඉතින් අපිට කියන්නකෝ දැන් අපි ඔයාගේ ගැන කතා කරා වගේ රැකියා කොහමද? මම මේ ගැන කතා කරා. ඔයා කියන්නේ නිකන් ඉන්න වෙලාවට ඒ කියන්නේ ඔයාගේ විනෝදාංශය ගැන අපි කතා කරමු. විනෝදයට ඔයා බරයිද?
වා මොකද කරන්නේ? වාට කියන්නේ වාට ෆ්‍රී වෙලාවක් තිබ්බොත් වා මොකද කරන්නේ? නිදාස ඉන්න වෙලාව. උදේ මෙතනට හම ආයේ ඉතින් හන්දෑ 6යි 7යි ගෙවල් වලට යනවා. ඒතකොට ඉතින් ගෙදරට ගිහිල්ලා ඉතින් ළමයි එක්ක හිටියාම ඉතින් වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ අත්තටම. ආයේ උදේ පාන්දර නැගිටලා ඉතින් තම අපේ රාජකාරිය තමයි ඉතින් කරන්නේ. එතකොට දැන් ඔයා මේ සතියේ දවස් 7ෙම මේ රැකියාවම තමයි. මේ රැකියාවම තමයි දවස් 7ෙම කරන්නේ. හරි අය දැන් අපිට කෝ දැන් හැදුව බිම විදුල ඔන්න අපිට හොඳ බිම විදුරක් හම්බුණා. බලමු රස කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් බීම එක මාරහයි. මේ වෙලාවට කියාපු බීම එක තමයි මේක. ඉතින් මේ අපිට කියන්නකෝ මේ මැෂින් එක ගැන. මේ මැෂින් එක කොහමද ගන්න තියෙන්නේ? මැෂින් එක රුපියල් 6000ක් විතර වෙනවා මැෂින් එක. මේක මේක තමයි අලුතෙන් ආපු මැෂින් එක. ඉස්සර කල පැත්තෙන් කරගෙන මැෂින් එකක් තියෙන ඒක මොකද අපි දැකලා තියෙන්නේ අතින් ඉස්සර අතින් මිරිකලා ඔය මේව කරලා දැන් අලුත් විවිධ මැෂින් ඇවිල්ලා තියෙනවා. කියන්නකෝ බලන්න. එක එක මැෂින් තියෙනවා. මැෂින් වලින් කොළඹ තියෙනවා මාකටේ මැෂින් වර්ග තුනක් විතර තියෙනවා දැන්ට. ඒ තුනෙන්ම දැන්ට යන්නේ මේ මැෂින් එක. අනිත් මැෂින් දෙකම කියන්නේ මලකට රහයනෝ ටික් කාලයක් යනකොට අර පැත්තෙන් තියෙන අනිත් මැෂින් එක. අර ලී මැෂින් එකක් තියෙනවා. ඒකත් සාර්ථක නැහැ. ඒකත් මාසයක් විතර තමයි උපරිම පාවිච්චි කරන්න පුළුවන්. මේ මැෂින් එක නම් සුදු එකට ඇවිල්ලා තියෙන්නේ මල වැඳීමක් සිදු වෙන්නේ නැහැ. අපි කියමු බලන්න දැන් ඔයාට සල්ලි හම්බෙනවා. ඒ කියන්නේ ලොකු ගාණක් ඔයාට හම්බෙනවා. අපි කියමු ලොතරැයියක් ඇදෙනවා කියලා. ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? ඔයා මේ රැකියාවම ඉදිරියට කරගෙන යනවා නැත්නම් වෙනම රැකියාවක් පටන් ගන්නවද? එහෙම මහත්තයා මේ වුණොත් එහෙම වාහනයක් අරගෙන ඒ වාහනේ තමයි කරන්න බලාපොරොත්තු ඉන්නේ. මේ රැකියාව තමයි කරන්නේ. කොහමද ඔයා මේ තව මැෂින් ගෙනල්ලා තව කට්ටිය දාලා එහෙම කරනවද? තැන් දෙක දාගන්න තියෙනවනම් හොඳයි ඉතින්. එහෙනම් බොහොම ස්තුතියි ආනක අපිත් ඒක කතා කරාට. ඔයාගේ බලාපොරොත්තු ඒ ආයුරෙම ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මාත්තේ. ඉතින් මේක තමයි චානකගේ රැකියාව. එයාගේ ස්වන් රැකියාව. එයා ඒකෙන් ලොකු සතුටක් විඳිනවා. එයා එයාගේ ජීවිතේ ඉදිරියට රැගෙන යනවා. ඉතින් ඔබලටත් පුළුවන් මේ වගේ රැකියාවක් කරන්න. මේ කියන්නේ ලංකාවට ඇවිදින් මේ වගේ යන්ත්‍ර සූත්‍රය අරන් පොඩිවට පටන්ගෙන මේ වගේ රැකියාවක් කරන්න පුළුවන්. අපි ඉදිරියට ගිහින් බලමු තව කවුද ඉන්නේ කියලා. ෆිල්ම් එක බලන්නවා. ඉතින් මේක තෝරන ගමන් ඉන්නේ. ගොඩාක් ෆිල්ම් තියෙනවා මෙතන. මොකද්ද තෝරගන්න කියලා හිතාගන්න බෑ. බලමු මොනවද තියෙන්නේ කියලා. මේවා බලන්න කලින් අපි කඩේ අයියත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු මොනවද යා ඔයාගේ මොනවද තොරතුරු මොනවද වාස දේශ ඒව පොඩ්ඩක් අපි කතා කරමු. ඉතින් අයි කොහමද? හොඳයි. ඉතින් අයි අපිට කියන්න ඕන නම ගම විස්තර ඒව ගැන පොඩ්ඩක්. මම විනෝද්. පිළියඳල ඉන්නේ. ඉතින් අයියේ මේ අයියා මේ චිත්‍රපට CD DVD විකුණනවා. ඉතින් කොච්චර කල්ද පටන් ගත්තේ? දැන් අවුරුදු 3ක් විතර වෙනවා. අවුරුදු 3ක් ඉඳන් මෙතනමද අයියා? මෙතනම. දැන් අපි අහුවත් අයියා කොහෙන්ද මේවා ගේන්නේ? ඒ කියන්නේ මේ ෆිල්ම් DVD පට එහෙම කොහෙන්ද ගේන්නේ? මෙතනත් ගෙනලා දෙනවා. මේ එක එක රනිම්සර් එන්ටර්ටේන්මන්ට් අර එක එක දේවල් දෙන එකකින් ගෙනලා දෙනවා. මෙතනත් දෙනවා. අපි පිටින් ගන්න කොළඹ මල්වත්ත පාරෙන් ගන්නවා. නැත්නම් පිළියන්තල තියෙන මේ වීඩියෝ ශ්‍රී ලංකා කියලා ෂොප් එකක්. ඒකෙන් තමයි ගොඩක් ගේන්නේ. එම ෆිල්ම්ස්ම ගොඩක් ගේන්නේ වීඩියෝ ශ්‍රී ලංකා එකේ. එතකොට අලුතෙන් යන හැම ෆිල්ම් එකක්ම අයියා ගාවට එනවද? ඔව්. ආපු ගමන් එනවා. එතකොට දැන් සමහරු ගෙනල්ලා දෙනවා නැත්නම් අයියා ගිහින් ගන්නවා. සිංහල ෆිල්ම්ස් විතරයි මෙතන ගෙනලා දෙන්නේ. ඉංග්‍රීසි හින්දි තමිල් අනිත් ඔක්කොම ගේනවා මම. දැන් අපි අහුවත් මේ මිනිසුන්ගේ වැඩිම ඒ කියන්නේ කැමැත්තක් තියෙන්නේ හින්දිද දෙමළද ඉංග්‍රීසි ෆිල්ම් වලටද? මෙතන මේ ඇරිය ගොඩක් යන්නේ තමිල්. තමිල් ෆිල්ම්ස් ඉංග්‍රීසි යනවා හින්දි. එතකොට දැන් අයියා මේක කීයකට විකුණන්නේ? මේ සිංගල් ෆිල්ම්ස් 150ට විකුණනවා. අනිත් ඕන එකක් රුපියල් 50ට දෙනවා. සිංගල් ෆිල්ම් විතරයි ඒ ගණන්. දැන් මොනවද අයියා මේ දවස්වල අලුත්ම යන්නේ? ඒ කියන්නේ සිංහල ෆිල්ම් මොනවද ඔයාගේ අලුතෙන්ම තියෙනවා? සිංහල, තමිල්, ඉංග්‍රීසි ඒ ගැන කිව්වොත්? මේ ඊයේ පෙරේදා ආවා මේ ඇඩ්‍රස් නැහැ කියලා ෆිල්ම් එකක්. ඒක නම් දැන් මංගාව ඉවරයි.
ආයතන මේ මයි නේම් ඉස් බන්දු දං චූටි ඒ ඔක්කොම සිංහල ෆිල්ම් අලුතින් ආපු ඒවා ප්‍රවේගය නම් ටිකක් පරණ ඒවා මේ ටික අලුත් ඒවා උඩ දාලා තියෙන ඔක්කොම අලුත් ඒවා අපි තමිල් මොනවද අලුත් ආවේ මේ දස්ටි ආව කණිදෙන් කියලා ෆිල්ම් එකක් ඒක වන්දට යනවා බූලෝගම් කියලා එකක් තියෙනවා ඒකත් වන්දට යනවා ඒක ඉරුදි චිත්‍ර කියලා එකක් තියෙනවා මේ මාදවන්ගේ ඒක වන්දට යනවා ඒ වගේ ෆිල්ම් අර වන්ද නළුවන්ගේ ගොඩක් අර මූවින් එකක් තියෙනවා අපි ඉංග්‍රීසි ගැන කතා කරමු ඉංග්‍රීසි මේ දස්ටි යනවා අර ස්ටාර් වෝස් කියලා ෆිල්ම් එකක් ආවා එන්න මේක මේක වන්දට යනවා ඩෙඩ්පූල් කියලා ෆිල්ම් එකක් ආවා එන්න මේක ඩෙඩ්පූල් ඩෙඩ්පූල් මේක ඒවගේ ෆිල්ම්ස් වන්දට යනවා ඉතින් අය දැන් ඔයා මේකක් කීයකට දුකරන්නේ හරි රුපියල් 50යි 50යි ඉතින් අයියට අපි ඉදීම බිස්නස් එක්කත් හරි ගියා. ඉතින් අය මේ දවසකට බිස්නස් කීයක් විතර මේ වෙනවද? ඒ කියන්නේ බස් මේ දවස් ටික නම් ගොඩක් අඩු. ඒ කියන්නේ දවසකට 2000යි 3000යි එහෙම යනවා. අනිත් දවස්වල සෙනසුරාදා ඉරිදා පෝයේ නිවාඩු දවස්වලට 5000ක් විතර කරගන්න පුළුවන් එච්චරයි. අයියා කිව්වා මෙහෙමයි අයියා මේ සීඩී එකක් විකුණන්නේ 50කට කියලා. අයියා ගන්න මිල අපි කියන්න පුළුවන්ද? නෑ පුළුවන්. මේ වගේ ෆිල්ම්ස් අර සාමාන්‍ය ඉංග්‍රීසි හින්දි තමිල් කාටුන් විෂුවල් සින්දු සංගීත ඒ වගේව රුපියල් 25ට හෝල්සෙල් දෙනවා. අපි රුපියල් 50ට විකුණනවා. මේවා සිංගල් ෆිල්ම්ස් දානවා 80යි. 150ට විකුණනවා. ඕක මේ ඔරිජිනල් මේන්නේ කොපි කරන්න බෑ. ඒ නිසා ඒ ගණන් මේ ප්‍රයිස් එකේ මෙතන ගාලාම එනවා. ඔයි දැන් අපි අයියෙන් අහුවොත් මේ ලව් ස්ටෝරිද වැඩියෙන්ම යන්නේ නැත්නම් සටන් තියෙන ෆිල්ම්ද වැඩියෙන්ම ඒ විකිනෙන්නේ මොනවද මේ ගොඩක් යන්නේ ත්‍රිලින් ඇක්ෂන්ස් ඒව තමයි ගොඩක් යන්නේ දැන් අයියා ඒතකොට රෙස්ලින් ඒවත් විකුණනවා දැන් නම්බර් කීවෙනි නම්බරේ දැන් 132 රොයල් රම්බල් එක ආවද තාම නැහැ තාම ආවේ නැහැ නේ මේ වර්ධ තාම නැහැ මේ එතකොට අපිට කියන්නකෝ පොඩ්ඩක් මේ දැන් අයියාගෙත් ඇතිනේ අයියා වැඩියෙන්ම අයියා මොනවද බලන ෆිල්ම් ටැමිල්ද ඉංග්‍රීසිද ටැමිල් ෆිල්ම් අයියා තමිල් කාඩ දාස ඒ කියන්නේ ආසම නළුවා එන සුවකාර්තිකෙන් කියලා එකෙක් ඉන්නවා දැන් ළඟදී ආපෝ එයා හොඳයි සූර්යා ඒගොල්ලන්ගේ ධනුෂ් ගැන මොකද හිතන්නේ හොඳයි හොඳ නළුවෙක් හොඳ රැක්ටිං ගැන තමිල් හින්දි එම ෆිල්ම් රංගපාන තියෙනවා හොඳයි හොඳ නළුවෙක් හරි අය ඉතින් අපි අහමුකෝ මේ අයියා මේ ළඟදී බලපු තමිල් ෆිල්ම් එකේ අපිට කණිදෙන් කියලා කණිදෙන් ෆිල්ම් එක මේ දවස් ටික හොඳම ෆිල්ම් ෆිල්ම් එකට යන්නේ අපිට මේ ෆිල්ම් එකේ පොඩි සින්දුවක පොඩි කෑල්ලක් කියන්නේ පොඩ්ඩක් මේ සින්දුව ඒච්චරතරම් පොඩි කෑල්ල නෑ අපිට සින්දු කියන්න බෑ අයියේ අපිට මේව කරන්න බෑ පොඩි පොඩි කෑල්ලක් නෑ සින්දු ඒච්චර මතක නෑ මේ ෆිල්ම් වල තියෙන සින්දු එහෙම මතක හරි අයියා දන්න අයියා ආස සින්දුව මේ කියන්නේ තමිල් සින්දුවක අපිට පොඩි කෑල්ලක් කියන්න බල පොඩ්ඩක් අර බෑ මම සින්දු පොඩ්ඩක් නෑ පොඩ්ඩක් කියන්න ஆனந்தம் ஆனந்தம் பாடும் மனமாசை ஊஞ்சலிலாடும் ஆயிரம் ஆயிரம் காலம் இந்த ஞாபகம் பூமலை தூவும் காற்றினில் சாரல் போல பாடுவேன் காதலை பாடி பாடி வாழ்த்துவேன் நீ வரும் பாதையில் பூக்களாய் பூத்திருப்பேன் அரே அத்தனை மலசனை அத்தனை ஏ மொகே தேசிந்து ඒක මේ පරණ විජේගේ ෆිල්ම් එකක් ඒක පරණ සින්දුවක් මට කැමති සින්දුවක් ඕක හරි අයියා ඉතින් දැන් අපි අයියාගේ රැකියාව ගැන ඇහුවා අපි අහමුකෝ අයියාගේ පවුලේ විස්තර ගැන අයියාගේ කොහොමද අයියා බැඳලාද පවුලේ විස්තර ගැන කිව්වොත් ඉතින් බැඳේ දැන් ආරියට අවුරුද්දයි බැඳලා ආදරය කරලාද බැඳේ නෑ මේ arrange marriage මේ බබෙක් ඉන්නවා මාස 3යි මමයි වයිෆුයි මල්ලිලා දෙන්නෙක් ඉන්නවා අම්මා එච්චර එතකොට දැන් අයියා මේ රැකියාව කරලා තමයි මේ බිස්නස් එකට මේ පටන් ගත්තේ. පටන් ගත්තා. කලින් මීට කලින් මොකක් හරි කරාද අයියා රැකියාවක් කරන්නේ? ඔව් මේ රිකවරිස් කරා ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවෙන්. නෑ ඒ නම පොඩ්ඩක් මේ කරගන්න බැංකුව නම කියවට මේ රිකවරිස් කරා මේ ඊට පස්සේ මේ දවස් ටික මේක
කරගෙන ඉන්නවා. අය ඒ රස් ඒ කියන්නේ ඒ ඒ රැකියාව කරන ගමන් අයි අයියා මේ වගේ රැකියාවක නිරතර වෙන්න හේතුව ඇයි? මොකද්ද මොකද්ද මේකේ තියෙන? ෆ්‍රීඩම් එකක් තේනවා. තමන්ගේ බිස්නස් එක තමන්ගේ මේ ඕන වෙලාවක අපිට ගෙදරට යන්න ඒ වගේ ඕන නිවාඩු ආරෙම මේ වෙන එකනේ යටත නැ ඒකයි. තමන්ගේ කියලා නිදහසක් තියෙනවා. නිදහසක් තියෙනවා. අපි කිව්වත් වයිෆ් කැමතිද මේ වගේ රැකියාවක් කරනවට? එහෙම මොනවාරි කියනවද නැද්ද? නෑ, එයාට මං මේම දුක් විඳිනවා කියලා දන්නේ නැහැ. පවුල කාටවත් දන්නේ නැහැ. මම කියන්නෙත් නෑ මේම අවේ මේම කට ගාගෙන ඉන්නවා කියලා. අයියා ඒ කියන්නේ කවුරුත් දන්නේ නැහැ අයියා මේ වගේ රැකියාවක් නිරත වෙනවා කියලා. විවිධ කඩවල තියෙනවා මේ කියන්නේ ලොකු කඩවල තියෙනවා කියන්නේ පෙට්ටිවල දාලා ඒසි කරපු කඩවල තියෙනවා මේවා දාලා ඒ වගේ ගණන් හෙන මිල අධිකයි. දැන් ඔයාගේ මෙතන සුළු 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 මිදල මුදලයි කියන්නේ සුළු මුදලයි. ඉතින් ඒ කඩවල ඒ වගේ ඔයාගේ වගේ අතර මොකද්ද වෙනස? වෙනසක් නැහැ. සීඩි වලින් කිසි වෙනසක් නැහැ. දැන් මේ සීඩි එක ගත්තොත් මේක පැකට් එකකට දාලා තියෙනවා. මේ 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 සීඩි එකම තමයි මේ කවර් එකටත් දාලා තියෙනවා. මේ එන්න මේ වගේ කවර් එකට දාලා දෙනවා 150 200 මේක බලන්න 300ක් ගාලා තියෙනවා. ඒ වුණාට මේ මේ જાති මේ දෙකම එකයි. කවරේ විතරයි වෙනස්. ෆිල්ම් එක ඔරිජිනල් මේ ක්වොලිටියම තමයි තියන්නේ. ID HD ක්වොලිටි මේ එතකොට ඒ බොක්ස් එකේ ගන්නද ඒ මේ වෙන්නේ නැත්නම් ඒ ක්වොලිටි වල වෙනසක් නෙවෙයි? ක්වොලිටි වල වෙනසක් නැහැ. ක්වොලිටි වල කිසි වෙනසක් නැහැ. මේ මොකද අපි මේ පාරේ මෙතන තේල විකුණන්නේ අපිට කඩකුලිය අර මේ මොකුත් නැහැ. ඒ නිසා මේ ගන්න දෙන සමහරවන් එහෙම එකේ ගන්නට විකුණනවා. ඉතින් අපි මොකුත් කියන්න බෑ ඒකට. ඔව්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මගේ පිටිපස්සහ ගොඩාක් චිත්‍රපට තියෙන. එක 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 චිත්‍රපට තියෙනවා. දෙමළ, සිංහල, ඉංග්‍රීසි විවිධ චිත්‍රපට තියෙනවා. ඕගොල්ලන්ට මං කිව්වොත් මේ චිත්‍රපට ඔක්කොම ඔකට්ටිය දවස් කීයකින් බලයි? එකකින්, දෙකකින්, තුනකින්? ඇත්තටම කිව්වොත් අපිට නම් මේ චිත්‍රපට ඔක්කොම බලන්න අවුරුද්දක් විතරයි. හැබැයි මට 100%ක් විශ්වාසයි ඔකට්ටිය නම් දවස් දෙක තුනකින් අනිවාර්යෙන් මේ චිත්‍රපට බලනවා. ඒක මට විශ්වාසයි. හරි. ඉතින් අයියේ අයියත් එක්ක අපි දැන් ගොඩක් වෙලා කතා කරා. අයියාගේ ඉස්සරහට අයියට අයියාගේ ඇති බලාපොරොත්තු මොන හරි ඉදිරියට අයියා කරන්න මේකෙම නිරත වෙනවද නැත්නම් වෙන මොන හරි අයියගේ අයියා මොනවද තියෙන ඉස්සර ඉදිරි ජීවිතේ? ඒ කියන්නේ මේමෙම දාම ඉන්න බෑ. තව මේකෙන් ටිකක් දිනු වෙලා ඉතින් කඩයක් කරේ අරගෙන ඉන්න තමයි බලාගෙන ඉන්නේ. හරි අයියේ, එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. හොඳයි, thank you. ඔයාලට වෙනවා ඇති මේ විවිධ චිත්‍රපට තියෙනවා මෙතන. ගොඩාක් චිත්‍රපට. ඒ වගේ විවිධ චරිත තියෙනවා. ඒ චරිතවලට මමත් ඔබත් පණ පොවනවා චිත්‍රපටේ නෙමෙයි සැබෑ ජීවිතයේදී. ඉතින් අද අපි ගොඩක් දේවල් කතා කරා. මේ ජීවිතේ මේ ජීවත් වෙන්න වෙරදරන මිනිස්සු ගොඩාක් එක්ක අපි කතා කරා. ඉතින් අදට අපිට කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. අදට අපි නවතිනවා. අපි ලබන සතියෙත් එනවා ඔබව බලන්න. එහෙනම් අපි ගිහින් එන්න මේ ජීවන ගමන.